ஐவன், அதாவது பிரச்சனை டீக்கிட்ட உத்தர தீலன்னு மே பிரஷ்ன கேம்பஸ் என பிரஷன் இது பட்டங்கம் பிரஷ்னவள உத்தர தின்னேனம் ඉතින් මේ දවස් ටිකෙන් මම මගේ YouTube channel එකට upload කළා videos කීපයක්ම මේ 2019 20 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල අපේක්ෂිත ශිෂ්‍යයන්ට තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන්. ඉතින් ඒකට ආපු comment සහ මගේ Facebook page එකට ගලාගෙන එන ආපු ප්‍රශ්න වලින් මම පුළුවන් හැම එකටම වගේ reply කරලා උත්තර දුන්නා. ඉතින් ගොඩක් අය ආපු comment ප්‍රශ්න වලට පැහැදිලි කරන්න පිළිතුරු අරගෙන Q&A video එකක් තමයි අරගෙන ඉන්න හදන්නේ. ඉතින් ඒක යමු පළවෙනි ප්‍රශ්නට. ඉතින් මම මේකේ තෝරගත්ත පළවෙනි ප්‍රශ්නේ තමයි කැම්පස් ගියාට පස්සෙත් බෝට්ටු වෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් මේ බෝට්ටු වෙනවද කියලා අහන එකෙන් අහන්නේ පුරප්පාඩු පිරවීම සඳහා තෝරගන්නවද කියලා කැම්පස් එකකට අපි සිලෙක්ට් වුණාට පස්සෙත්. ඔව් ඇත්තටම අපි තෝරගන්නවා පුරප්පාඩු පිරවීමට. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මම කලිනුත් මේක ගැන පැහැදිලි කරලා තියෙනවා. හිතන්නකෝ ඔයාව තේරුණා කියලා ඔයා බයෝ ස්ට්‍රීම් එකෙන් එලෙවල්ස් කරලා ඊට පස්සේ ඔයාව තේරුණා කියන්නකෝ යම්කිසි විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී උපාධි පාඨමාලාවකට. හැබැයි ශිෂ්‍යයෙක් හිටියොත් ඩෙන්ටල් තේරිලා ප්‍රශ්නයි කරලා මම ආයි ලියනවා මම ඩෙන්ටල් වලට යන්න නැතුව කොහොම හරි මෙඩිකල් කොලේජ් යනවා එහෙම නැත්නම් මෙඩිසින් වෛද්‍ය විද්‍යාව දරන්නම යනවා කියලා එයාව ඩෙන්ටල් තේරිච්චකට යන්නේ නැහැ කියලා තීරණය කළා. එයා ආයි තේලෙවල්ස් කරන්න ගියොත් අර ඩෙන්ටල් කියන එකේ පුරප්පාඩුවක් ඇති වෙනවා. එතකොට ඒ ඩෙන්ටල් කියන එකට තව කෙනෙකුට එන්න පුළුවන්. එතකොට එහෙම එහෙම ආවට පස්සේ පිටිපස්සෙ ඉන්න අයටත් ඉස්සරහට එන්න පුළුවන්. පුරප්පාඩු පිරවීම සාමාන්‍යයෙන් වට 7ක් 8ක් 9ක් 10ක් වුණත් සිද්ධ වෙන්න පුළුවන් වෙලාවල් තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව අනුව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා කැම්පස් ගියාට පස්සේ ඔයාට තේරලා තියෙන්නේ දෙවනි තුන්වෙනි හතරවෙනි පාඨමාලා එහෙම නැත්නම් ඊට පිටිපස්සෙන් තියෙන පාඨමාලා නම් ඔයාව කැම්පස් ගියාට පස්සෙත් පුරප්පාඩු පිරවීමට තෝරා ගන්න ඉඩ තියෙනවා. ඉතින් හැබැයි මේකේ තව දෙයක් තියෙනවා. පුරප්පාඩු පිරවීමට ඔයාව තෝරගෙන ඔයා කැම්පස් එකට ගියාට පස්සේ ඔයාට වෙන උපාධි පාඨමාලාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන්ව දුන්නොත් ඔයා අනිවාර්යෙන්ම මේ පුරප්පාඩු පිරවීම යටතේ ඔයාව තේරිච්ච උපාධි පාඨමාලාවට ඔයාට යන්නම සිද්ධ වෙනවා. ඔයාට දැන් එකේ ඉන්න ඔයා කැමතියි කියලා කියන හිතන්නකෝ ඔයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධි පාඨමාලාවකට තේරලා ඒක හදාරගෙන ඉන්න අතරදී සමහරලාට ආව පුරප්පාඩු පිරවීමට වෙන විශ්වවිද්‍යාලයකට වෙන ඈත දෙන විශ්වවිද්‍යාලයකට රජරට විශ්වවිද්‍යාලයේ වෙන ඊට උඩින් ඔයා දාපු පාඨමාලාවකට තේරෙන ඉඩකඩ තියෙනවා. එතකොට ඔයාට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාඨමාලාව හොඳයි මම මේක ඉන්නවා කියලා එතෙන්දි හිතිලා තිබුණත් ඔයාට සිද්ධ වෙනවා අර රජරට විශ්වවිද්‍යාලයේ ඔයාට ලබා දී පාඨමාලාවට අනිවාර්යයෙන්ම යන්න ඔයාට බැහැ කියන්න විදියක් නැහැ. හැබැයි ඒක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා. ඔයාව යම්කිසි විශ්වවිද්‍යාලයකට තේරුණාට පස්සේ ඔයාට හිතුණොත් ඒක හොඳයි මාව ආයේ පුරප්පාඩු පිරවීමෙන් මට වෙන එකකට යන්න බැහැ කියලා ඔයාට පුළුවන් ලියුමකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට දන්වලා යවන්න. මාව නැවතත් ඉස්සරහ තියෙන පාඨමාලාවට සලකා බලන්න එපා. පුරප්පාඩු පිරවීමටත් මාව සලකන්න එපා. මම මේ ඉන්න පාඨමාලාවේ ඉන්න කැමතියි කියලා ඒ ගැන විස්තර ඔයාට හම්බ වෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ නිකුත් කරන අත්පොතේ බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. හරි මම තෝරගන්න ඊළඟ ප්‍රශ්නේ තමයි පොදු පරීක්ෂණයට ලකුණු අඩු නම් මොකද කරන්න ඕනි කියලා දෙන්න. ඉතින් මේ පොදු පරීක්ෂණයට ලකුණු අඩු වුණා කියන ප්‍රශ්නේ ගොඩක් අය මට ඇවිල්ලා තිබුණා. ඉතින් පොදු පරීක්ෂණයට ලකුණු අඩු නම් මොකද කරන්නේ? ඒ කියන්නේ පොදු පරීක්ෂණේ ඔයා සෙකන්ඩ් චයි එහෙම නැත්නම් තර්ඩ් චයි ලියපු කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් මට මතක විදිහට මේකේ ලකුණු සීමාව තිබ්බේ ලකුණු 30. ඔයා ලකුණු 30කට වඩා ඔයාගේ ෆ්‍රෙෂ් චයි එකේ එහෙම නැත්නම් සෙකන්ඩ් චයි එකේ ඔයා අරගෙන තියෙනවා නම් ඔයාගේ කලින් චයි එකේ ලියපු පොදු පරීක්ෂණේ ලකුණු වලංගුයි මේසරෙත් කැම්පස් යන. හැබැයි ඔයා ෆ්‍රෙෂ් චයි ලියපු කෙනෙක් නම් ඒත් ඔයාගේ පොදු පරීක්ෂණයට ලකුණු අඩුයි නම් එහෙම නැත්නම් ඔයා සෙකන්ඩ් චයි තර්ඩ් චයි ලියලා හැම චයි එකේම පොදු පරීක්ෂණයට ලකුණු 30ට වඩා අඩුයි නම් ඔයාව විශ්වවිද්‍යාලවලට ගන්නේ නැත්තේ නෑ. ඔයා විශ්වවිද්‍යාලවලට ගන්නවා. හැබැයි ඔයාට සිද්ධ වෙනවා ඊළඟ වතාවේදී පොදු පරීක්ෂණයට විතරක් මුහුණ දීලා පොදු පරීක්ෂණයට ලකුණු 30කට වඩා අරන් දෙන්න. මට හරියටම මතක නෑ මේකේ ලකුණු සීමාව 30ද 40ද කියලා. ගොඩක් වෙලාවට ඔය දෙකෙන් එකක් ඔයාට සිද්ධ වෙනවා. කොයි වෙලාවෙ හරි පොදු පරීක්ෂණයට මේ ලකුණු අරන් දෙන්න. ඉතින් එහෙම කියලා ඔයාට ලකුණු අඩුයි කියලා ඔයාව නොගෙන ඉන්නේ නැහැ විශ්වවිද්‍යාලයට. ඉතින් මම ඊළඟට තෝරගන්න ප්‍රශ්නේ තමයි කැම්පස් පටන් ගත්තට පස්සේ කැම්පස් වලින් එවන වේකන්සිස් වලට ගන්නෙ දිස්ත්‍රික් පදනම අනුවද කියන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ විශ්වවිද්‍යාල පටන් ගත්තට පස්සේ පුරප්පාඩු පිරවීම නැත්තම් බෝට්ටු වෙන එක කරන්නේ දිස්ත්‍රික් පදනම අනුවද කියන එක. ඉතින් ඒක සිද්ධ වෙන්නේ දිස්ත්‍රික් පදනම අනුව විතරක් නෙමෙයි, ඒක සිද්ධ වෙන්නේ පුරප්පාඩු ඇති වෙන ආකාරය අනුව. ඒ කියන්නේ ජාතික මට්ටමෙන් එහෙම නැත්තම් මෙරිට් වලින් තේරිච්ච කෙනෙක් කැම්පස් යන්න යන්නේ නැහැ කියලා එයා තීරණය කළොත් අනිවාර්යයෙන්ම පුරප්පාඩුව තියෙන මෙරිට් වල හින්දා මෙරිට් වලින් ඊළඟට ඉන්න කෙනෙක්ට තමයි අවස්ථාව හම්බෙන්නේ. ඒ වගේම දිස්ත්‍රික් පදනමින් තේරිච්ච කෙනෙක් කැම්පස් යන්නේ නැහැ කියලා එයාගෙන් පුරප්පාඩුවක් ඇති වුණොත්
පුරපඩු පිරවීම සිද්ධ කරන්නේ දිස්ත්‍රික් පදනම අනුව. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ජාතික මට්ටමේ ඉහළම සුසුකම් තියෙන අයකින් තෝරලා ගන්නවන්නේ දැන් උඩම ඉන්න අයිලන්ඩ් රෑන්ක් උඩම සෙට් එක අපි හිතමු ජවද්දනපුර කළමනාකරණ පීඨයට ගන්නවා කියලා. එතකොට එකලමෙක්ට විදේශගත වෙන්න අවස්ථාවක් හම්බෙලා එයා හිතනවා මම මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්නේ මම රට යනවා කියලා. එතකොට එයාගෙන් පුරප්පාඩුවක් ඇති වෙනවනේ මැනේජ්මන්ට් ෆැකල්ටි ජවද්දනපුර. එතකොට අනිවාර්යයෙන්ම මේ ජාතික මට්ටමෙන් එහෙම නැත්නම් මෙරිට් වලින් කෙනෙක්ට තමයි මේ පුරප්පාඩුව හරහා ජයපුර මැනේජ්මන්ට් වලට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට එයා ඊට කලින් අනිවාර්යෙන් ෆැකල්ටි එකේ ඉන්න ඇතිනේ කොහේ හරි දිස්ත්‍රික් පදනමෙන් හරි ගිහලා. එතකොට පිටිපසට දිස්ත්‍රික් පදනමෙන් ඒක පිරවෙනවා. නමුත් දැන් හිතන්නකො දිස්ත්‍රික් පදනමෙන් වෙන කොහේ හරි වවුනියාව කැම්පස් ආපු කෙනෙක් කියන්නේ නැහැ. එයා හිතනවා නෑ මම මේ සැරේ දෙවෙනි සැරේත් ලීලි වරලා මම ආයි කැම්පස් යනවා වෙන කැම්පස් එකකට කියලා. එතකොට ඒ දිස්ත්‍රික් පදනමෙන් ඇතු වෙච්ච පුරප්පාඩුව පිරවෙන්නේ දිස්ත්‍රික් පදනම හරහාම තමයි. ඒ කියන්නේ මෙරිට් වලින් පුරප්පාඩු ඇති වෙන විදිහට තමයි මේ පුරප්පාඩු පුරන්නේ. එහෙම නැත්නම් දිස්ත්‍රික් පදනමෙන් විතරයි පුරප්පාඩු පුරවන්නේ කියලා කතාවක් නැහැ. ඉතින් මම ඊළඟට තෝරගත්ත ප්‍රශ්නේ තමයි අයියේ මගේ O level A level ඉංග්‍රීසි දෙකම ෆේල් මාව කැම්පස් වලට සිලෙක්ට් වෙන්නේ නැති වෙයිද ඉංග්‍රීසි ෆේල් නිසා කියලා. ඉතින් මේකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔයාගේ උසස් පෙළවත් සාමාන්‍ය පෙළවත් ඔයා ඉංග්‍රීසි අසමත් වුණා කියලා ඔයාට කැම්පස් යන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි විශ්වවිද්‍යාල වල සමහර උපාධි පාඨමාලා තියෙනවා ඔයාගේ ඉංග්‍රීසි රිසල්ට් එක අහන උපාධි පාඨමාලා. උදාහරණයක් විදිහට මට මතක විදිහට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිවර්තන අධ්‍යයනය සහ සමහර භාෂා උපාධි පාඨමාලා වලට ඔයාගේ ඉංග්‍රීසි වලට 100ක් තියෙනවා නම් විතරයි ඒවට ගන්න. අන්න ඒ වගේ උපාධි පාඨමාලා වලදී ඔයාට සිද්ධ වෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභා අත්පොත පුරවලා ඊට පස්සේ ඔයා තැපැලෙන් ලේඛන කීපයක් යවන්න එපා. ඒ යවද්දී ඔයාගේ O level certificate එකක් යවන්න. ඒ වගේ සාමාන්‍ය පෙළ රිසල්ට් එක 100ක් ඕනි කියන උපාධි පාඨමාලා වලට නම් අනිවාර්යෙන් 100ක් අරන් තියෙනුනේ. ඒව සමහර උපාධි පාඨමාල වල ඉංග්‍රීසි යන සමහර ඒවා ගණිතය අහනවා මෙන්න මේ රිසල්ට් එක තියෙන්න ඕනි කියලා. ඒ අරෙන්න ඉතුරු සාමාන්‍ය ක්‍රමයට බඳවා ගනිද්දි ඔයාගේ A level subjects තුන විතරයි බලන්නේ. ඔයාගේ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රතිඵලය බලන්නේ නැහැ. ඔයාව විශ්වවිද්‍යාල වලට තෝරා ගන්න අර විශේෂ උපාධි පාඨමාල වලදී ප්‍රතිඵලය අහනවා නම් ඒ උපාධි පාඨමාල වලට ඔයාගේ අදාළ ප්‍රතිඵලය අරගෙන තියෙන්න ඕනි. ඒ අරෙන්න ඉතුරු උපාධි පාඨමාල වලට ආතේරෙද්දී ඔයාගේ ඉංග්‍රීසි ෆේල් එහෙම නැත්නම් ඔයා වෙන සබ්ජෙක්ට් එකක් ෆේල් කියන එක අදාළ නැහැ. සාමාන්‍ය පෙළදී හෝ උසස් පෙළ ළඟ තියෙන විෂයන්ට සමත් වෙලා තියෙන්න බෑ. උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි හෝ සාමාන්‍ය පෙළ සබ්ජෙක්ට් එකක් ෆේල් කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කැම්පස් වලට යන්න. ඒවා ස්පෙෂලි ඒ සබ්ජෙක්ට් එක ගැන අහලා නැත්නම්. හරි ඉතින් ඊළඟට මම කියන්න යන්නේ මගෙන් ගොඩක් අහන ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නෙට මටත් උත්තර නැහැ. ගොඩක් අය මේ දවස් ටික මට මැසේජ් 100කට 200කට වඩා එන්නේ නැති. ගොඩක් අය තමන්ගේ රිසල්ට් එක ස්ක්‍රීන් කැප්චර් එකක් එහෙම නැත්නම් තමන්ගේ ඩිස්ත්‍රික් රෑන්ක් එක රිසල්ට් එක ටයිප් කරලා එයාගේ ඩිස්ත්‍රික්කෙත් එක්ක මට එවනවා. අයියෝ මාව කැම්පස් සිලෙක්ට් වෙයිද, මාව කැම්පස් එකට අහු වෙයිද, මාව අහු වෙන උපාධි පාඨමාලා මාව මොකක් වගේ වෙයිද කියලා. ඉතින් ඇත්තටම මේ ප්‍රශ්නෙට මට උත්තර නැහැ. මොකද මම මීට කලිනුත් මේ ගැන වීඩියෝ එකක් කළා. 2019-20 අධ්‍යයන වර්ෂවලදී විශ්වවිද්‍යාලවලට බඳවගන්න ඊට අවුරුදු 5ක් පිටිපස්සට බලලා සෙකන්ඩ් ට්‍රැවලින් සහ තර්ඩ් ට්‍රැවලින් ගත ප්‍රතිශතය මෙච්චරයි, ඒ වගේම ෆ්‍රෙෂ් ට්‍රැවලින් ගත ප්‍රතිශතය මෙච්චරයි කියලා ගාණක් හදාගෙන ඒ දෙකේම මධ්‍යන්නේ අරගෙන මේ මධ්‍යන්නේට අනුව මේ සැරේ ඕල්ඩ් සිලබස් වලින් ලියපු අය කියන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ලියපු අයගෙන් ඒ අවුරුදු පහේ ආපු සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ප්‍රතිඵලයේ විදිහටත් ෆ්‍රෙෂ් ෂයි වල ලියපු අයගෙන් ෆ්‍රෙෂ් ෂයි ප්‍රතිඵලයේ විදිහටත් තමයි කැම්පස් වලට බඳවගන්නේ. ඉතින් මේ ෆ්‍රෙෂ් ෂයි වලින් කොච්චර පර්සන්ටේජ් එකක් පහු ගිය අවුරුදු පහේ ගියාද, සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වලින් කොච්චර පර්සන්ටේජ් එකක් පහු ගිය අවුරුදු පහේ කැම්පස් වලට ගියාද කියන සංඛ්‍යාලේඛන අපි ගාව නැහැ. ඒවා අපිට අන්තර්ජාලය හොයා ගන්නත් නැහැ, වෙන කොහෙන්වත් අපිට ගන්න විදියකුත් නැහැ. ඒවා තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සතුව විතරමයි. ඉතින් ඒගොල්ලෝ තමයි ඒක තීරණය කළා කියන්නේ මේ සැරේ කට් ඔෆ් මාක් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒක අපිට ගෙස් කළා කියන්න ගොඩක් අමාරුයි. මේ සැරේ කවුරු කැම්පස් යයිද, කවුරු කැම්පස් යන්නේ නැති වෙයිද කියලා. ඉතින් ඒකෙන් දා ඕගලගේ රිසල්ට් එක මට එවුවා කියලාවත් වෙන කාටවත් යවුවා කියලාවත් ඒගොල්ලන්ට කියන්න විදියක් නැහැ. ඔයාව කැම්පස් අහුවෙයිද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඉතින් ඔයාලට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන්. ගිය සැරේ සහ ඊට කලින් සැරේ කට් ඔෆ් මාක් දිහා බලලා සාමාන්‍යයෙන් හිතන්නකෝ 1.3 වලින් 2 වලින් විතර අරන් තියෙන එක ඔයාට 1.4 වගේ තියෙනවනම් ඔයාව අනිවාර්යෙන් තේරෙන්නේ නැතුව ඉන්නේ නැහැ. ඔයාව ගන්නවා. හැබැයි ඉතින් අර මාජින් එකේ වගේ ඉන්න ඇට ඉවසගෙන බලාගෙන ඉන්න සිද්ධ වෙනවා කට් ඔෆ් මාක් එනකම්ම තමන්ව අහුවේද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඉතින් බොහොම ස්තුතියි අද වීඩියෝ එක බැලුවට. ඉතින් මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න ඇති කියලා හිතනවා ඕගොල්ලෝ. ඉතින් ඕගොල්ලන්ට තවත් ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒවටත් මේ විදිහටම Q&A වීඩියෝ එකක් අරන් එන්නම්. ඒ වගේම මගේ වීඩියෝස් ගැන මොකද හිතන්නේ පල්ලෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ ගැනම මට කියන්න. ඒ වගේම වැටෙනවා මෙතන සෝෂල් මීඩියා ලයික් කරන්න, ෆලෝ කරන්න. ඒ වගේම පල්ලෙයක් දෙන චුටි සබ්ස්ක්‍රයිබ් කරලා රතුපාට බටනයක් මේ බටන ක්ලික් කරලා මගේ channel එක subscribe කළොත් තමයි ඔයාට මම ඊළඟට දාන වීඩියෝ එක නොටිෆිකේෂන් එකක් විතර ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉක්මනටම නොටිෆිකේෂන් එක ගෙන ගන්න ඕන නම් ඊට හැපැත්තෙන් තියෙන නොටිෆිකේෂන් බෙල් එක, මේ බෙල් අයිකන් එක ක්ලික් කරලා ඒකේ ඕල් නොටිෆිකේෂන් කියන එක enable කරලා තියාගන්න.
එහෙනම් තවත් මේ වගේ වීඩියෝ කරගෙන ඉක්මනටම එන්නම්.